හයි ගයිස්, ඉතින් මං ගම ඇවිත් ඉන්නේ. අද මම යන්න හදන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ව බලන්න. ඉතින් කාලෙකින් තමයි යන්නේ අද. ඉතින් මං අයියට කිව්වා මාව ගිහින් දාන්න කියලා. ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉස්සරෝම මම යන්නේ මගේ හොඳම යාළුවා සෞම්‍යලා ගෙදර. එයාලා ගෙදර උඩහ පාරක් තියෙනවා. ඒ පාරෙන් තමයි ඊළඟ යාළුවාගේ දෙට යන්න ඕනේ. ඉතින් මං එහෙ ආවා සෞම්‍යලා ගෙදර, මේ ඉන්නේ සෞම්‍ය. ඉතින් ඒ එන වීඩියෝ එක මට ගන්න ඇත්තටම අමතක වුණා ෆෝන් එක ගන්න. ඉතින් ඊට පස්සේ එහි චුට්ටක් වෙලා ඉඳලා අපි කෙලිම උඩහට යන්න පිටත් වුණා. මොකද ටිකක් දුර පයින් යන්න තියෙනවා. ටිකක් කිව්වට ඉතින් ගොඩක් දුර තියෙනවා. ඉතින් ඒ නිසා අපි දෙන්නා හෙමිට හෙමිට යන් කියලා කිව්වා. මොකද ඊළඟ යාළුවත්, ඒ කියන්නේ මගේ අනිත් හොඳම යාළුවත් අපෝ පල්ලෙහාට එනවා කියලා අපිට කිව්වා. ඉතින් ඒ නිසා එයාවත් එක්කගෙන එන්න අපි යාළගේ දෙට්ටත් පිටත් වුණා මෙන්න මේ විදිහට. ඉතින් අනිත් යාළුවගේ නම රංගිකා. මේ දෙන්න ගැන කිව්ව සෞම්‍ය නම් මට සාමාන්‍යයෙන් ඉදලා හිටලා හරි හම්බ වෙනවා. ඉතින් හම්බෙන්නෙම නැති එක තමයි රංගිකා. එයාලා ගෙදර තමයි අපි මේ කාලෙකින් යන්නේ. මං හිතන්නේ අවුරුදු දෙක තුනකට පස්සේ මං හිතන්නේ අපි ආව හම්බ වෙන්නේ. ඉතින් අපි ආසාවෙන් යන්නේ ආව බලන්න. ඇත්තටම හි ලස්සනයි නේ. දැන් කොයි පාරද? මම දැන් ඇවිල්ලා ඉන්නේ මගේ යාළුවගේ ගෙදර. අපි තවත් යාළුවගේ ගෙදර තමයි යන්නේ. ඒ ගෙදරට යන ගොඩාක් දුර පයි ගැන දිලා මෙන්න මේ වගේ එන්න ගකින් බලමු. එන්න. ඉතින් මේ යාළුකම ගැන කිව්වොත් නම් අවුරුදු 17කටත් වැඩි පරණ යාළුකමක් අපි තුන් දෙනා අතරම තියෙනවා. විශේෂයෙන්ම මගේ ජීවිතේ හැමදේම දන්න, හැමදේම කියන්න පුළුවන්, කිසිම දෙයක් හිතේ තියාගන්න නැතුව ඉන්න එකම යාළුවෝ දෙන්න කිව්වොත් නිවැරදි. අනිත් අය තරහ වෙන එකක් නෑ කියලා මම හිතනවා මේක ඇහුවට පස්සේ. මොකද ඉතින් මේ දෙන්නා තමයි හැම දෙයකටම මගේ ළඟින්ම හිටියේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මායි සෞම්‍යයි මේ විදිහට බොරුවට කයි එක ගහ ඉතින් යනවා. ටිකක් මහන්සි, ඇත්තටම ගොඩක් දුර පයින් යනවා. මෙහෙ ත්‍රීවිල් එකක් අරෙන්න වාහනවලට යන්න ටිකක් අමාරුයි. අපි දෙන ඉතින් පයින් තමයි ගියේ. ඊට පස්සේ ෂෝට්කට් එකක් ළඟට ඇවිල්ලා හිටිය රංගිකා. මොකද දුර පාරින් ගියොත් ගොඩක් අමාරු නිසා. ඊට පස්සේ ඉතින් අපි මෙන්න මේ විදිහට ෂෝට්කට් පාරකින් තමයි ඇලගේ දෙට යන්නේ. මේ දෙන්න තමයි ඉතින් මගේ පරණම යාළුවෝ දෙන්න සහ අදටත් නොවෙනස්ව ඉන්න එකම යාළුවෝ දෙන්න කිව්වොත් නිවැරදි. ඉතින් රංගිකාලාගේ දෙට හෙමින් හෙමින් අපි ආවා මහන්සි. ඊට පස්සේ අපිට තේලෑස්ති කරලා තිබ්බ රංගිකාගේ අම්මා. ඊට පස්සේ ඉතින් මේ විදිහට ආගේ තොරතුරු කතා කර කර ඉඳලා ටිකක් වෙලා ඉඳලා ආපහු පල්ලම් බහින්න කියලා හිතුවා සෞම්‍යලා ගෙදරට යන්න. ඉතින් අපි රංගිකාවත් එක්කගෙනම පල්ලෙහාට යන්න හිතුවා. මොකද කාලෙකින් හම්බුනේ. ඉතින් එයාවත් සෞම්‍යලා ගෙදරට ආපහු එක්කගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ සෞම්‍යලාගේ අම්මා අපිට දවල් කෑම ලෑස්ති කරලා තිබ්බා අපි එනකොට. ඉතින් රස පොලොස් මාළුවකුත් හදලා තිබ්බා, මං ආසම පොලොස් මාළු. ඉතින් සෞම්‍යලා ගෙදර ගියොත් නම් ඉතින් අපිට නොකානුබී එන්න වෙන්නේ නැහැ. කවලම තමයි එවන්නේ සෞම්‍යලාගේ අම්මා. ඉතින් මේ දෙන්නගේ ගෙවල් වල කට්ටිය අපේ ගෙදර කට්ටිය. ඉතින් ඒගොල්ලොත් හොඳටම අඳුරනවා. ඉතින් ඒගොල්ලොත් හරිම සුහදශීලී. ඉතින් ඒ නිසා අපි තුන්ගොල්ලෝ හරිම ක්ලෝස්. ඉතින් ඒ නිසා ඕනම දෙයක් ෂෙයා කරගන්න පුළුවන්. කලකින් හම්බුන නිසා ඉතින් එක එක දේවල් කියව කියව ආගේ තොරතුරු කතා කර කර ඉතින් කොච්චර කතා කරත් එපා වෙන්නේ නැහැනේ. මොකද ඉතින් කාලෙකින්නේ හම්බ වුණේ. රංගිකාව නම් අපිට ගොඩක් කාලෙකින් හම්බුනේ. සෞම්‍ය නම් මට එක්සෑම්ස් වලදී එහෙම හම්බ වෙලා තියෙනවා. ඉතින් දැන් කන්න බලාගෙන ඉන්නවා මං. ඉතින් පොඩි වීඩියෝ එකක් ගන්නකම් මේ දෙද්දා. ඉතින් මෙන්න මේ විදිහට බෙදාගෙන දැන් ඉතින් අපි කන්නයි යන්නේ. කාලිවරලා කතා කර කර ඉඳලා පස්සුව නිසා ඉතින් අපි යන්න පිටත් වුණා. මේ විදිහට තමයි යාළුවෝ දෙන්නා බලන්න ගියේ. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න අමතක. මගේ YouTube channel එක subscribe කරන්න. එනාදරකින් ඉන්නම් bye.